ධර්මයේ හැසිරීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවනත සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්ම රුවනත සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනත සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනත සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. පින්වත්නි, අපගේ භාග්‍යතුන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දෙව්මිනිස් ලෝකයා කෙරෙහි කරුණාවෙන් දේශනා කළ ධර්මයයි අපි ඉගෙන ගන්නේ. විශේෂයෙන්ම උතුම් වෙසක් ත්‍රිමංගල්‍ය සිදුවුණු මේ කාලේ, මේ මාසේ පුරාවට ඔබට දෙව්මිනිසුන්ට යහපත ඇති කරලා දෙන උතුම් මංගල කරුණු ඇසුරු කරගෙන මේ පවත්වන ධර්ම දේශනා මාලාවේ තවත් උතුම් මංගල කාරණයක් ගැනයි අද අපි මේ ඉගෙන ගන්නේ. අද අපි ඉගෙන ගන්න මේ උතුම් මංගල කාරණේ තමයි ධම්මචරියාච, ධර්මයේ හැසිරීම කියන උතුම් මංගල කාරණේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුයි ඒ ශ්‍රාවකත්වයේ නොලබපු බාහිර පුතඥ කෙනෙකුගේ තියෙන වෙනස තමයි ධර්මයේ හැසිරීමත් ධර්මයේ නොහැසිරීමත්. ඒතර ධර්මයේ හැසිරෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. අපි දන්නවා අසුතව පුතඥ කෙනාගේ ලක්ෂණ කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නැස දේශනා කළා අසෘතව පුතඥ කෙනා අරියාණං අදස්සාවි, ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. අරිය ධම්මස් අකෝ විදු, ආර්ය ධර්මයට දක්සත් නැහැ. අරිය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මෙ හික්මෙන්නෙත් පුරුදු වෙන්නෙත් නැහැ. සත්පුරුසාණං අදස්සාවි, සත්පුරුෂයන් වහන්සේලා දකින්නේ නැහැ. සත්පුරුෂ ධම්මස් අකෝ විදු, සත්පුරුෂ ධර්මයට දක්ස නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ, සත්පුරුෂ ධර්මේ හික්මෙන්නෙත් නැහැ. ඔය අංග 6 තියෙනවනම් එයා පෘථග්ජන කෙනෙක් කියලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ලෝකේ පෘථග්ජනයි ආර්ය ශ්‍රාවකයි කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ අතර කෙනෙක් ඉන්න පුළුවන්ද? පෘථග්ජනක් නැතුව ආර්ය ශ්‍රාවකක් නැතුව එහෙම බෑ. එහෙනම් පෘථග්ජන භාවයෙන් කෙනෙක් නිදහස් වෙනවා නම් එයා ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. නිකං ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි එයා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. ශ්‍රුතවත් කියලා කියන්නේ සත්පුරුෂයන් ඇසුරු කරමින් සද්ධර්ම ඉගෙන ගනිමින් ඒ ධර්මයේ මතක තියාගෙන ඒ ධර්මයේ අර්ථ විමස විමස ධර්මයේ ජීවිතයට ගලපනකොට තමයි ආර්යයන් වහන්සේලා දකින්න පුළුවන් යාට. එතකොට සත්පුරුෂ කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අරියාණං දස්සාවි, ආර්යයන් වහන්සේලා දකිනවා. අරිය ධම්මස්ස කෝවිදු, ආර්ය ධර්මයට හරීම දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතෝ, ආර්ය ධර්මේ
හොඳට හික්මෙනවා යා. සත්පුරුසානන් දස්සාවේ යහපත් ගුණයෙන් යුතු සත්පුරුෂයන් එයා දකින්න වැසුරු කරනවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ, සත්පුරුෂ ධර්මයට එයා දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ, සත්පුරුෂ ධර්මේ මනාකොට හික්මෙනවා. එතකොට සසරේ ඉපදි ඉපදි මෙරි මෙරි යන ගමනකනේ අපි මේ ඉන්නේ. මෙතෙක් කල් අපි සසරේ ඉපදි ඉපදි මෙරි මෙරි ආපු ජීවිත අපිට කෙලවරක් නැහෙන ගණන් කරන්න බැහැනේ. උනාසි දේශනා කරලා තියෙනවා මව් පරපුර ගත්තොත් එහෙම මේ දඹදිවම තියෙන ඔක්කොම පස් ටික එකතු කරලා වෙරළු ගෙඩි ගන්නට ගොලි කරලා මේ මගේ මේ ජීවිතයම්ම ඊට කලින් ජීවිතයම්ම ඊට කලින් ජීවිතයම්ම කියලා එක අම්මා කෙනෙක් වෙනුවෙන් එක වෙරළු ගෙඩිය ගන්න ගොලි කර පස් ටික වෙන් කරන්න කියනවා. එහෙම වෙන් කරනකොට වෙන් කරනකොට ඉක්මනින් ඉවර වෙනවා කියුවේ සසර ලැබිච්ච අම්මලාද අර වෙරළු ගෙඩි ගන්නට ගොලි කර පස්ද? වෙරළු ගෙඩි ගන්නට ගොලි කර පස් ඉවර වෙනවා. එතකොට ඒ තරම් අම්මලා ලැබෙන්න අපි ඉපදුනා ඒ තරම් නේද? ද තාත්තලා ගැන කියන දඹදිව තියෙන ගස්කොලන් අඟල් හතරේ කෑලි වලට කපලා මේ මගේ මේ ජීවිතේ තාත්තා, මීට කලින් ජීවිතේ තාත්තා, මේ ඊට කලින් ජීවිතේ තාත්තා කියලා අයින් කරනකොට අයින් කරනකොට ඉක්මනින් ඉවර වෙලා යන්නේ අඟල් හතරේ කෑලි වලට කපපු කෑලි ටික, ගස්කොලන් ටික. පියවරුන්ගේ පරපුර එහෙම ඉවර වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් දේශනා කළේ සසර එනකොට අම්මගේ මරණයේදී දුක දරාගන්න බැරුව අඬනකොට ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. තාත්තගේ මරණයේදී අඬනකොට ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. දැන් අපි කී වතාවක් ඉපදිලාදනේ? ඔය ඉපදිච්ච ජීවිත එකක්වත් ස්ථිර වුණාද? නෑනේ. එහෙනම් අපි අද මෙතන නෑනේ නේ. ස්ථිර වුණා නම් එතෙන්ටල ඉන්න එපායි. ඒ ජීවිත ඉපදිලා මැරුණා. හැබැයි ඒ ගත කරපු ජීවිත එකක්වත් අපිට ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න වාසනාව දවුණාද? නැහැ. ඒ හැම ජීවිතයක්ම අවසන් වෙලා තියෙන්නේ අසෘතවත් පුතර්ජන කෙනෙක් ඇටියට. අසෘතවත් පුතර්ජන කෙනෙක් ඇටියට. පින් කරගන්න ඇති. එතකොට ඒ පින දැන් අපි පින් කරගන්නවනේ ගොඩක්නේ. දැන් ඔබ හිතන්න අර භාග්‍යවතුන් වහන්සේ එක දවසක් කඩිරලක් පෙන්නලා කියන්නේ මේ කඩිරල පටන් ගන්න තැන ඉඳන් අවසාන තැන දක්වා කඩියන් අතර සක්විති රජන වුණ කඩියෙක් නෑ කියලා. එහෙම තියෙනවනේ. දැන් අපි මෙතන ඉන්නවා. අපි මෙතන සක්විති රජන වුණ කෙනෙක් ඇද්ද? නෑ. අපි මෙතන අපි හැම කෙනාම සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා. එතන මහා පුරුෂ ලක්ෂණ 32ක් ශරීරෙ පිහිටියේ නැද්ද මේ ජීවිතේ? පිහිටියා. සත්‍ය රතනයන් පහළ වුණ නැද්ද අපිට? පහළ වුණා. අර 이르දි හතර තිබුණ නැද්ද අපිට? තිබුණා. දැන් කෝ සක්විති රජ වෙලා මහා පුරුෂ ලක්ෂණ බබල බබල ඉඳපු ඒ ශරීරෙ කෝ දැන්? එතකොට ඒ දවස්වල තිබුණු හස්ති රතනය අහසෙන් යන්න පුළුවන් කෝ? ඒ හස්ති රත්නේ, ඒ අස්ව රත්නේ කෝ දැන්? ඉවර වෙලා ගියානේ දුක්කම ටික. පින් කර පින විපාක දුන්න ඉවර වුණා. ආපව සතර අපායට වැටුණා. සතර අපාය මහ ගෙදර කරගෙන අපායෙන් අපායට චුත වෙයි චුත වෙවි ගිහිල්ලා දැන් ආපව අවස්ථාවක් ලැබිලා තියෙන ආහරි ශ්‍රාවකෙක් වෙන්න. එතන අතීතේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ එක නමයිද දෙනමයිද? නෑ නේද? විපස්සී බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මීට කල්ප 91කට කලින්. සසරේ අපි ඉපදි ඉපදි මෙරි මෙරි ආපු ඇවිල්ලා නැද්ද ඒ දවස්වල ඉඳන්? කොහේ හරි හිටියා නේද මේ ලෝක ධාතුව තුන? විපස්සී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතේ පළවෙනි ශ්‍රාවක පිරිස 120,000 රහතන් වහන්සේලා. 120,000 රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා 120,000 එකතු කරලා විපස්සී බුදුරජාන් වහන්සේ කියනවා
චරත භික්කවේ චාරිකා. පින්වත් මහන්නි, දැන් ඔබ දහම් චාරිකාවේ යෙදෙන්න. දේශේත භික්කවේ ධම්මං, දැන් ඔබ මේ ධර්මයේ කියලා දෙන්න. බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, දෙව් මිනිසුන්ට අනුකම්පා පිණිස ධර්මයේ දේශනා කරන්න. එක පාරකින් දෙන්නෙක් යන්න එපා කියලා කිව්වා. එතකොට පාරවල් කීයකටද මේ ස්වාමීන් වහන්සේලා යවලා තියෙන්නේ? 120,000ක් පාරවල් වලට. ලංකාවේවත් නැති වෙති එච්චර පාරවල්නේ. අතුරු පාරවල් ගත්තා. එතකොට ඉන්දියාවේ තමයි මේ ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කළේ. එතකොට ඒ පාරවල් 120,000 කියනකොට උන්වහන්සේ අතර මඟදී ආපහු එක පාරට වැටෙන්නේ නැහැ. ඇයි එක තැනකින් පිටත් කරන්නේ? විසිරලා විසිරලා ඈතට වඩින්නේ. එතකොට උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට අපි කොහෙද? හිටියද? බණ පදයක් අහන්න? නෑ. අපි කොහේ හරි එක්ක සතෙක් වෙලා ඉන්නේ නැති. එක්ක ඒ කාල නිරේ විඳ වුණා. දෙවියන් අතර හිටියා නම් ඒ අවස්ථාවක් ලැබෙන්න තිබුණා නේද? ඉතින් ඒක නිසා පින්වත්නි, මේ සසර කියලා කියන්නේ කෙලවරක් නැතුව එන ගමනක, කෙලවරක් නැතුව යන්න සිද්ධ වෙලා තියෙන ගමනක්. ඒ ගමනේ විදිහට සකස් වෙවි යන්නේ අපිට ධර්මයේ හැසිරෙන්න බැරි වෙන නිසායි. ධර්මයේ පුරුදු කරගන්න බැරි වෙන නිසායි. ධර්මයේ පුරුදු කරගත්තොත් ලැබෙන ලාභය මොකද්ද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධර්මයේ හැසිරෙන කෙනාව ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. එහෙනම් මෙතෙක් කාලෙකට අපි කරපු නැති දෙයක් මොකද්ද? ධර්මයේ හැසිරීම. හැසිරුණා නම් අපිට රැකවරණේ අපි හදාගෙන තියෙන්නුත්. රැකවරණයක් ඇතුවද අපි මේ ඉපදිලා ඉන්නේ? රැකවරණයක් නැතුවද? රැකවරණයක් නැතුව. ඒකයි සතර අපාය මහ ගෙදර වෙලා තියෙන්නේ අපිට. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරා චත්තම් මහන්තං යතා වස්ස කාලේ. හරියට ඒ ආරක්ෂාව වැස්ස වෙලාවට ලොකු කුඩයක් තියනවා වගේ. ඒසා නිසංසෝ ධම්මේ සුචින්නෝ. ධර්මයේ හොඳට පුරුදු කරගත්තොත් ලැබෙන ආනිසංසය මේකයි. එහෙනම් ධර්මයේ පුරුදු කර ගැනීම කියන්නේ ආනිසංසය නැති දෙයක් නෙමෙයි. ධර්මයේ පුරුදු කර ගැනීම කියන්නේ ඒකාන්තයෙන්ම ආනිසංසය තියෙන දෙයක්. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා අපාය උපදින්නේ නැහැ කියලා කිව්වා. මේක තමයි ධර්මයේ පුරුදු කර ගැනීමේ තියෙන ලොකුම ලාභය, රැකවරණේ. රහතන් වහන්සේලා දේශනා කළා තිනා ධර්මයේ අධර්මයේ විපාක සමාන නැහැ කියලා කියනවා. දැන් විපාක තියෙන ධර්මයේ පුරුදු කරනකොටත් විපාක තියෙනවා, හැසිරෙන කොටත්. අධර්මයේ හැසිරෙන කොටත් විපාක තියෙනවා. විපාක අධර්මයේ හැසිරීමේ ධර්මයේ හැසිරීමේ විපාක සමානද? නෑ. ධර්මයෙන් කෙනෙක් සුගතිය කරා ගෙනියනවා කියන්නේ අධර්මයෙන් දුගතිය කරා යනවා. එහෙනම් ධර්මයයි අධර්මයයි කියන්නේ දෙපැත්තක්. පුරුදු කරගන්නේ කවුද? අපි සත්‍යයන් ඇටියට අපි. අපි ධර්මයේ පුරුදු කරගත්ත බුදුරජාණන් දේශනා කළා ධම්මෝහිමා වාසෙට්ට සෙට්ටෝ දිට්ඨේ චේව ධම්මේච සම්පරායකේච. වාසෙට්ට කියන ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් දේශනා කරන වාසෙට්ට මෙලොවත් පරලොවත් අතර ජනය අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයමයි කියලා. ඒක නිසා ධර්මයේ මතුවෙච්ච යුගයක් පින්වත් නෙමේ අපි ජීවත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා නිවැරදි ධර්මයේ, නිර්මල ධර්මයේ දේශනා කරලා ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ යම් ධර්මයක් දේශනා කළාද, ඒ ජීවමාන අවුරුදු 45 පුරාවට ඒ දේශනා කරපු ධර්මයමයි අද අපි මේ උතුම් බුද්ධ දේශනා තුළින් ඉගෙන ගන්න. ඒ ධර්මය ඉගෙන ගන්නකොට ඒ ධර්මය අපිට ගලප ගන්න තියෙන්නේ අපේ ජීවිතේට. එතකොට
ඕපනයික කියන්නේ ඒකනේ. ධර්මයේ අපි අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ දුර්ලභ වාසනාවක් කියන කාරණේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාව මගහැරුණොත් පින්වත්නි අපිට නැවත කවදා කොතනක කොයි විදිහට කොයි ආකාරයෙන් හම්බ වෙයිද කියලා කියන්න බෑ. මේ සද්ධර්ම රත්නාවලිය කියන පොතක් ඔබ අහලා ඇති නේද? හරි ලස්සන විස්තරයක් තිබුණා මේ ධර්මයේ පුරුදු කර ගැනීම ආනිසංස ගැන. ඒක ලංකාවේ වෙච්ච සිද්ධියක්. රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ මාවාටු කියලා ප්‍රදේශයක් තිබිලා තියෙනවා. එතකොට රාජධානි අපි හිතමු අනුරාධපුරය කියලා. මේක තිබුණේ ලංකාවේම වෙන පළාතක යම් මේ ශාස්ත්‍රීය පළාතක්. රජතුම ඒ පළාතේ හිටියා නන්දිය කියලා වෙළෙන්දෙක්. ධාර්මිකව එයාගේ තිසරණයට ජීවිතේ පූජා කරලා ඉඳලා තියෙනවා. ඒකට හොඳට පන්සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙක්. ධාර්මිකව ජීවිතේ ගත කරපු ධාර්මික වෙළෙහෙළදාම් කරපු වෙළෙන්දෙක් එයා. ඒකට එයා තරුණ වයසට ආවට පස්සේ ඒ වගේම වෙළඳ පවුලකින් ලස්සන රූපයක් තියෙන විවාහයක් කරගත්තා. බිරිඳක් ගෙන්න ගත්තා. ගැහැණු ළමයෙක් එක්ක විවාහ වුණා. ඒතර දැන් මේ දෙන්නම තෙරුවන් සරණ පිහිටලා තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද සමාදන් වෙලා සමගියෙන් සතුටින් ජීවිතය ගත කරනවා. මෙහෙම ඉන්නකොට මේ වෙළෙන්ද ඉන්න නන්දිය, ඒ නන්දියට වෙළඳ කටයුතු වලට පිට රට යන්න සිද්ධ වුණා. ඊටසේ නැව් නැගලා ගිහිල්ලා දැන් අවුරුදු 3ක් ඇවිල්ලා නැහැ ලංකාවට. එහෙ වෙළඳාම් කරනවා යා. ඉතින් රජතුමාගේ ඇමති කෙනෙක් ඉඳලා තියෙනවා සිව කියලා. ඒ සිවට රජතුමා කිව්වා ඔබ එහෙනම් මේ මාවාටු ප්‍රදේශයට යන්න ගිහිල්ලා මේ ප්‍රදේශ පාලනය කරන්න අයබදු එකතු කරලා ඒව රජයට ලබා ගන්න ඔබ මං මේ ප්‍රදේශයට බාහිර කෙනෙක් හැටියට පත් කරනවා කියලා යැව්වා. එහෙම යවපමණ රජතුමාගේ ඇමති කෙනෙක් එනවා කියලා ගමේ මිනිස්සු මොකද කරේ? ප්‍රදේශයේ පාරවල් ලස්සනට සරසලා කැලෑ එලි කරලා ඊට පස්සේ පහන් පත්තු කරලා ලොකු උත්සවයක් තියලා මෙයා බාරගත්තා, පිළිගත්තා. දැන් මේ ප්‍රදේශේ බාර වෙන්නේ සිව කියන ඇමතිතුමා. දවසක් මේ විදියට සිව ඒ නගරේ ලස්සන බල බල එහෙම යනකොට අර නන්දියේ වෙළෙන්දගේ ගෙදර තියෙනවානේ, ඒ ගෙදර ළඟට එහෙම ගියා යන ගමන්. යනකොට දැන් ඒ ප්‍රදේශ පාලනය කරන්න ආපු අලුත් ඇමතිතුමා කියලා කවුරුත් පාර දෙපැත්තට ඇවිල්ලා, ඉතින් මෙයා දැන් රජෙක් වගේනේ යන්නේ රතේක නැගලා. යනකොට බලන්න ඇවිල්ලා. ඉතින් මේ නන්දියගේ බිරිඳත් නාලා විරිසිදු වෙලා ලස්සන ඇඳුමක් ඇඳගෙන තමන්ගේ නිවසේ උඩ තට්ටුවේ සඳළු තලයේ තියෙන සඳළු තලයට ඇවිල්ලා යාළුවෙක්ගේ කරේ මෙහෙම එල්ලිලා අපි බලන්නේ එහෙමනේ අර පාර දිහා බලාගෙන ඉන්නවා. එහෙන් බලනකොට දැන් මේ ඇමති යනවා, යන ගමන් මේ පැත්තත් බැලුවා. බලනකොටම අර ලස්සන රූපෙට හිත ගියා. හිත ගිහලා ඒ වෙලාවෙම යා වෙනස් වුණා ටිකක්. ඊට පස්සේ දැන් ඉස්සරහට ගමන යා ගන්න බැ මොකුත් නැහැ. ආපහු එයාගේ ගෙදෙට්ට ගියා. මාලිගාවට ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා. මේ රූපෙ දිහා ලස්සන දිහා කල්පනා කර කර එයාගේ යාළුවන්ට කිව්වා අහවල් ගෙදරදී මම මෙහෙම කෙනෙක් දැක්කා මට එයා ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ බලන්න කිව්වා එයා විවාහක කෙනෙක්ද අවිවාහක කෙනෙක්ද කියලා. ඊට පස්සේ තොරතුරු බලනකොට දැනගත්තා විවාහක කෙනෙක් ස්වාම පුරුෂ අවුරුදු 3ක් දැන් රට ගිහිලා තවම ඇවිල්ලා නැහැ කියලා. ඊට පස්සේ ඒ ඇමති කෙනාගේ සිව ඇමතිතුමාගේ දාසියෙකුට කහවණු 1000ක් දීලා ඉවරලා යවුවා. ඇමතිතුමා හරියට පැහැදිලා ඉන්නවා. දැන් ස්වාම පුරුෂයත් නැහැනේ. කැමතියි කියලා කිව්වා එයා ගෙන්න ගන්න ගෙදරට. එහෙම කියලා පණිවිඩය යවුව කහවණු 1000ක් එක්ක. ඊට පස්සේ කහවණු 1000
ඇරගෙන ගියපු ඒ දාසි කෙල්ල කියනවා, දැන් මූණ ඇස් දෙකක් තියෙනවනේ, එක ඇහැක් විතරක් තිබ්බොත් ඒ මූණ අවලස්සනයිනේ. ඒ වගේ කියනවා කාන්තාවකට ස්වාමිපුරුෂයෙක් නැත්තම් සම්පූර්ණ නෑ කියලා. කියන මූණ අවලස්සනයි වගේ කියලා කියනවා. ඇතෙකුට, හොඳ ජව සම්පන්න ඇතෙකුට දල දෙකක් තියෙනවනේ, එක දලක් තිබ්බොත් එහෙම සම්පූර්ණ නෑනේ, පොඩි අඩුවක් තියෙනවා. ඒ වගේ කියන කාන්තාව කොච්චර ලස්සන වුණත් ස්වාමිපුරුෂයෙක් නැත්තම් අඩුවක් තියෙනවා. මෙන්න කහවණු 1000ක් තියෙනවා, මේක අරගෙන එන්න කියලා කිව්ව ඇමතිතුමා. එතකොට මේ කාන්තාව තෙරුවන් සරණ ගියපු කෙනෙන්නේ, ඔන්න ධර්මයේ හැසිරීම. එයා කියනවා මේ කය කියලා කියන්නේ දෙතිස් කුණුපයක් කියලා කිව්වා. හරි නේද? මේ කයේ ඇස් දෙකෙන් කබ කඳුළු ගලනවා කිව්වා. කන් දෙකෙන් කලාඳුරු ගලනවා කිව්වා. නාහෙන් සොටු ගලනවා කිව්වා. මුඛයෙන් කෙලසෙම ගලනවා කියලා කිව්වා. මල මූත්‍රා මාර්ගවලින් මල සිදු පහ වෙන සිදුරේ මල මූත්‍රා පහ වෙන සිදුරේ මූත්‍රා ගලනවා කියලා කිව්වා. ඔය හැම දෙයක්ම පිළිකුල් කියලා කිව්වා. මේ කය කියලා කියන්නේ හරියට මේ ඇතුලේ ගොඩාක් අසූචි පුරවල මෙටි කලයකට එළියෙන් ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා කියලා කියනවා. පිටින් බලහු බැල්මට පේන්නේ ලස්සන කලයක් වගේ. හැබැයි ඇතුලේ තියෙන්නේ අසූචි ගොඩක්. මේ කය කියලා කියන්නේ එහෙම කයක් කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ කයට ප්‍රණීත විදිහට සුවඳවත් විදිහට කෑම උයලා පිහලා පිරිසට පෙන්න පෙන්න පිරිස මැද රස කර කර ඒ ආහාර අනුභව කරන්න පුළුවන් කියලා කිව්වා. මේ එක සිදුරකින් දානවා කියලා කිව්වා ඒ සුවඳවත් වූ රසවත් වූ ආහාර. හැබැයි ඒ ආහාර මේ ශරීරය ඇතුළට ගියාට පස්සේ නව දොරකින් ගලනවා. ඒ ගලන්නේ අසූචි හැටියට කියලා කිව්වා. ඇතුළට දානකොට පිරිසට පෙන්වුවට පිටට දානකොට කාටවත් පෙන්වන්න බෑ කියලා කිව්වා. හැංගිලා කියන ඒවා කරන්නේ. දැන් බලන්න පිරිස මැද ඉන්නකොට අපි කෙල ටිකක් ගහන්න උනොත් මොකද කරන්නේ? හැංගෙනවනේ, පැත්තකට ගිහිල්ලා කෙල ගහලා වැලි දාලා වහනවා. ඇයි? පිළිකුල් නිසා. අපි නහය සූරන් උනොත් එහෙම පැත්තකට ගිහිල්ලා වහගෙන. ඇයි? පිළිකුල් නිසා. ඊට පස්සේ කියනවා මේ කය කියලා කියන්නේ ඔය වගේ පිළිකුල් දේවල් කියලා කිව්වා. දුගඳ දේවල් පිරිච්ච දෙයක් කියලා කිව්වා. මේ කය බැරි වෙලාවත් මේ ඇතුළට අත දාලා කන පිට හැරෙව්වොත් එහෙම මේ ලස්සන මොකුත් නෑ කියලා කිව්වා. පොළු දෙකක් තියලා මිනිසු දෙන්නේ තියාගෙන හිටියත් එන්න බලු කපුටම්ව වලක්වන්න බෑ කියලා කිව්වා. මේ වගේ කයක් පරිහරණය කරන්නේ ඒක නිසා මට ඔය කහවණු 1000න් වැඩක් නැහැ. ඕක අරගෙන ආපහු ගිහිල්ලා දෙන්න ඇමතිතුමාට, කියන්නේ ඔය අදහස වෙනස් කරගන්න කියලා යවුවා. දැන් මේ ධර්මයේ හැසිරීමද අධර්මයේ හැසිරීමද? ධර්මයේ හැසිරීමනේ. ඊට පස්සේ රජතුම දැන් ඇමති කෙනාට ඉවසන්නව බෑ. ගණන් වැඩි කරා. කහවණු 2000ක් දුන්නා. 2000 දීලා යවුවා පණිවිඩය. කහවණු 2000ක් දෙන්නම් එන්න කියලා ඉවරලා. ඇරෙන ගිහලා කිව්වා. ඒ වෙලාවේ කියනවා මේ ජීවිතය කියලා කියන බොහෝම తాවකාලික දෙයක්. මේ ජීවිතය කියන්නේ මරණය පිණිස සකස් වෙච්ච දෙයක්. අනිත්‍ය වූ දෙයක්. සිඳී බිඳී යන දෙයක්. නැසිලා වෙනසිලා යන දෙයක්. ඒක නිසා බොහෝම తాවකාලික කය පරිහරණය කරමින් මට බෑ කියලා කිව්වා තමන්ගේ ස්වාමිපුරුෂයා ඉදිද්දි වෙන පිරිමියෙක් එක්ක එකතු වෙලා ඉන්න බෑ කියලා කිව්වා. මම තෙරුවන් සරණ ගිහලා සිල්පද රකින්න කෙනෙක් කියලා කිව්වා. ආපහු යවුවා කහවණු 2000ත් එක්කම. ඇමතිය අත්හරින්නෙත් නැහැ. ඇමතිතුමා කහවණු 3000ක් කරා. 3000 කරලා ආපහු යවුවා. එන්න මේ කියලා ඉවරලා. ඊට පස්සේ
මේ දේවිය කියන මම ස්වාම පුරුෂයෙක් කියන බිරිඳක් කියලා කිව්වා. මට වෙන පුරුෂයෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් නැහැ කියලා කිව්වා. මම බුද්ධ ධම්ම සංඝ කියන තිසරණය මුළු හදවතින්ම සරණ ගිහිල්ලා මම මගේ ජීවිතයට වැඩි ආදරේ ওই තිසරණයට කියලා කිව්වා. ඒක නිසා මගේ ස්වාමියා මලුත් මිසක්කා වෙන පුරුෂයෙක් එක්ක මම නම් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඔය පණිවිඩය ගිහිල්ලා අර දාසි කෙල්ල කිව්වා ඇමතියට. ඇමතියා කල්පනා කරා, හරි ස්වාමියා මැරුණොත් එනවා කියලා කිව්වනේ, මම මේක මරන්න ඕනේ. බලන්න දුර දිග යන හැටි, අදට වෙන්නේ නැද්ද? අදටත් එනවා. ඊට පස්සේ ඇහුව කොහෙද ස්වාමි පුරුෂයා ඉන්නේ කියලා. නැව් නැගලා ගිහිල්ලා වෙළඳාමේ මේ දැන් ඉන්නේ මුහුද කියලා කිව්වා. පණිවිඩේ හොයාගත්තා. කිව්ව මුහුද මැදදී මේක මරන්න පුළුවන් කාටද කියලා. කිව්ව කට්ටණ්ඩියක් ඉන්නවා, මොනවාද පිල්ලියක් යවමු කියලා කිව්වා. හොඳයි කියලා හෙව්ව හැම තැනම දක්ෂ කට්ටණ්ඩිය කවුද ඉන්නේ කියලා ඉවරලා. හොයනකොට හොයනකොට අහු වුණා කෙනෙක්. කිව්වා මුහුද මැද හිටියත් වෙන රටක හිටියත් උඹට පුළුවන් දෙ කියලා හව කෙනෙක් මරන්න පිල්ලියවල. පුළුවන් කියලා කිව්වා. මොකද කරන්න ඕනේ කිව්වා. මාත් එක්ක සොහනට යන්න ඕන කියලා කිව්වා. ඒ කාලේ මේ වගේ වල දානවා නෙමෙයිනේ, එක්ක පුච්චලා දාන නැත්නම් ඔහේ විසි කරලා දාන. ඉතින් මේ මිනිස් සිය ගානක් එකතු වෙන ප්‍රසිද්ධ සොහොන් පිටියකට අර කට්ටණ්ඩි උන්නේ මේ ඇමතියයි ගියා. ගිහිල්ලා බලනකොට අලුත ගෙනලා දාපු මිනිහක් තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ මිනිහ හොඳයි, අපි මේකට මතුරුම කිව්වා. දැන් ඇමති කෙනා පිටිපස්සේ ඉන්නවා, අරයා මතුරනවා. මතුරුල 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 ජප කරලා ජප කරලා ජප කරලා යක්ෂයෙක් වැහුණා මිනියට. මිනිය නැගිට්ටා. ඊට පස්සේ කිව්වා අහවල් තැන අහවල් නැවේ ඉන්නවා, මෙයා මරපන් කියලා. අර මිනිය යක්ෂ වේසේ එහෙමම ගියා කියනවා. නැවට ගියපු ගමන් නැවේ ඉඳපු ඔක්කොම අය බය වෙලා. මේ නන්දිය තමයි එතන ප්‍රධාන කෙනා. එයාට කිව්වා මෙන්න යක්ෂයෙක් ඇවිල්ලා ගිනි පිට වෙනවා මෙහෙම මෙහෙම කියලා කියනකොට කිව්වා එහෙනම් ඉක්මනින්ම අපිට කරන්න තියෙන තිසරණයේ සරණ යන එක කවුරුත් කියන්නේ කව බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මෙත්සිත වඩන්න කිව්වා. මේ තිසරණයේ තියෙන ආනුභාවය මෙච්චරයි කියලා කියන්න බෑ පින්වත්නි. මේ අවුරුදු 1000කට කලින් වෙච්ච සිද්ධිය. ඔක්කොම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියලා මෙච්චිත වඩන්න පටන් ගත්තා. යක්ෂයා කැරකුණ කාටවත් ලම් වෙන්න බෑ. ලම් වෙන්න බැරි පාර ආපහු හිස්සතින් ගියා මතුරුපකෙනා ළඟට. ඊට පස්සේ කිව්වා කටණ්ඩියක වැඩේ හරි ගියේ නැහැ, ආපහු මතුරුම කිව්වා. ආපහු මතුරුල මතුරුල දෙවනි පාරක් ඇව්වා. දෙවනි පාරක් තිසරණයයි මෛත්‍රිය සමාදම් වෙලා හිටියා. ආපහු යක්ෂයා ගියා. දැන් යක්ෂයාට කේන්ති ගිහිල්ලා තුන්වෙනි පාරත් ගියා. කඩුවක් අතර දිලා යැවුවේ. තුන්වෙනි පාරත් ගියා. මේ මැතිරේව මතුරුල ඉවරලා යැව්වා. තුන්වෙනි පාරත් ගියා. ඒත් ලම් වෙන්න බෑ. ඔය පිල්ල යවපුවාම එහෙම වෙනවා කියනවා. බිල්ල ගන්නවා කියනවා නැත්තම්. ආපස්සට ඇවිල්ලා කරපු කෙනා මෙව කරනවා කියලා. යක්ෂයා කේන්ති ගිහිල්ලා ආපු ගමන් එහෙම යකදුරයි ඇමතියයි දෙන්නම දෙබෑ වෙන විදිහට කඩුවෙම කැපුවා කියලා කිව්වා. ඉවර වුණා එහෙම. නන්දිය වෙනදාම් කරන ඒ කටයුතු කරන ගෙදර ආවා. ගෙදර ආපම බිරිඳ මේ විස්තර ඔක්කොම කිව්වා. බලන්න මේ සත්පුරුෂයන්ගේ ස්වභාවය. නන්දි ඒකට දොස් කියන්නේ නින්දා කරන්න ගියේ නැහැ. නන්දිකව බලන්න මේ කාමයේ හැටි අපරාධි. අපි එයා වෙනුවෙන් දානයක් දෙමු කිව්වා. තමන්ට හානි කරන්න ආපු තමන්ගේ බිරිඳම වරදට පොළඹවන්න ආපු මිනිස්සයා වෙනුවෙන් මැරුණට පස්සේ එයාට පින් පිණිස අපි දානයක් දෙමු කියලා දානි දීලා ඉවර වෙලා දානයක් දුන්න. දානි දීලා පින් අනුමෝදන් කරා කියන. තවත් පින් කරගෙන තිසරණේ පිහිටලා සිල් ගුණ දම් දියුණු කරලා ඒ දෙන්නම මරණින් මතු දෙවියන් අතර ගියා කියන. ඒකට උපකාරුනේ මොකද්ද? ධර්මයේ හැසිරීම නේද? ධර්මයේ පුරු චුට්ටක් අද පුළුවන් දොහම කෙනෙකුට ඉන්න. අද චුට්ටක් එහා මෙහා වෙච්ච ගම දැන් අපිට දැනගන්න ආරංචි වෙන්න ලැබෙන ප්‍රවෘත්ති වල අනුව මේ අවුරුදු 40 50 අය අවුරුදු 13 15 ගෑවන් ළමයි අනාථ කරනවා. රවට්ටගෙන යනවා. නොවේ ප්‍රශ්න.
විවාහ වෙලා ටික දවසයි දෙන්න අතර රණ්ඩු වෙලා ඔවුනොවුන් මරා ගන්න නැත්තම් වෙන් වෙනවා. එතකොට ධර්මයේ හැසිරුණාගේ දෙවියයිද පින්වත්නි? එහෙම වෙන්නේ නැහැ නේද? හැබැයි ධර්මයේ හැසිරුණායි මේ ලෝකේ ගොඩාක් දුර්ලභයි. බොහෝම ටික දෙනා ඉන්නේ. ඉතින් ඒ ටික දෙනා අතරට එන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒසා ධර්මයේ පුරුදු කිරීම කියන්නේ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ ඒ කාන්තේම මංගල කාරණයක්. දැන් අර ඇමතිතුමාට අර නන්දියේ වෙලෙන්දගේ ඒ ලස්සන ස්වරූපී බිරිඳ දකිනකොටම එයා හිතුවා නම් මමත් විවාහ වෙච්ච කෙනෙක්, මම ඇමති කෙනෙක්, මම මේ ප්‍රදේශය පාලනය කරන්න ආපු කෙනෙක්, මම මෙයාලට ධාර්මික ආරක්ෂාව රැකවරණේ සලසනවා කියලා. ඒක ධර්ම පුරුදු කිරීමනේ. අධර්මයේ මොකද උනේ? හිතේ රාගය ඇවිස්සුණා. රාගේ ඇති වෙන විදිහටම කල්පනා කරා. තමන්ට ලබා ගන්න බැරි වෙනකොට ඒකට බාධා පිනස පවතින්නේ යමක්ද? ඒ දේ විනාශ කරන්න හැදුවා. අවසානට විනාශුනේ කවුද? තමමයි දෙන්න මරණින් මත්තේ අපායකී කියලා කියන. ඕකයි ධර්මයේ හැසිරීමයි අධර්මයේ පුරුදු කිරීමේ තියෙන වෙනස. ඒ නිසා පින්වත්නි ධර්මය කියලා කියපුවාම අපි භාග්‍යතුනාගේ ධර්මයේ සරණ යන ධම්මං සරණං ගච්ඡාමි කියලා. ඒ ධර්මයේ තමයි අපිව සසර දුකෙන් නිදහස් කරන ධර්මය. බුදුරජාණන් දේශනා කරපු දේ. ඒ වගේම තමයි පින්වත්නි මේ ලෝකේ හැම දෙයකම තියෙන ධර්මයේ අධර්මයේ කියලා දෙකක්. ධර්මයේ අධර්මයේ කියලා යම් දෙයක් අධාර්මිකද ඒක නොකර ඉඳපම ඒක ධාර්මිකයි. ඒක ධර්මයේ හැසිරීම කියලා කියන්නේ අපි දැන් අපි බුදුරජාණන්ගේ ධර්මයේ ඉගෙන ගන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒකත් ධර්මයේනේ. ඒක පුරුදු කරගෙන ඊට පස්සේ ඒ වගේම තමයි එදිනෙදා ජීවිතයේදී අපි ඉවසන්න ඕන තැන ඉවසනවා. ඊට පස්සේ කරුණාවන්ත වෙන්න ඕන තැන කරුණාවන්ත වෙනවා. ඊට පස්සේ තව කෙනෙකුට ඉඩ දෙන්න ඕන තැනක අපි ඉඩ දෙනවා. දැන් වැඩිහිටි වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. යට හිටගෙන ඉන්න බෑ. අපි යට සීට් එකක් දෙනවා. ඒක ධර්මද අධර්මද? ධර්මය. කෙනෙක් ඉන්න පාරේ හැපත මාරු වෙන්න බෑ. එතකොට අපි අපේ පාඩුවේ ගියොත් එහෙම ඒක ධර්මය නෙමෙයි. අර කෙනාට යම් උදව්වක් කරනවා ඒක තමයි ධර්මය කියලා කියන්නේ. වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා. අම්මා සාමාන්‍ය බුදුරජාණන් ශ්‍රාවකයන්ගේ සිරිතක් තමයි වැඩිහිටි වයෝවෘද්ධ කෙනෙක් දකිනකොට තමන් ඉන්න ආසනේ නැගිටිනවා. ගෞරවය පිණිස. තින් අභිවාදන සීලස නිච්ඡම් වුද්ධාපචායිනෝ. සිල්වත් අයට වන්දනා කරනවා නම් අභිවාදන සීල නිච්ඡම් වුද්ධාපචායිනෝ. වෘද්ධ ගුණේ නුවණෙන් වැඩිච්චි වයෝවෘද්ධ අයට නිතර උපස්ථාන කරනවා නම් චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. කරුණු හතරක් වෙනක ආයු වන්නෝ සුකම් බල. දැන් අපි මේ දවස්වල වෙසක් පින්කම් තිබුණා අපේ අසපු මූලස්ථානේ සම්බුද්ධ රාජමාලිගාව. බොහෝ පිරිසක් වඳින්න දෙනවා. ඉතින් අපි සමහර අවස්ථාවලදී විහාරය ඇතුළේ ඉඳලා එන අයට කියන මේ රහතන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මේ මුගලන් මහරහතන් වහන්සේ, මේ භාග්‍යවතුන් වහන්සේ, ඒතර තරුණ දරුවන්ට අපි කියනවා හොඳට දන ගහලා පසඟ පිහිටලා වන්දනා කරන්න කියලා. වන්දනා කරන්න හිත නැමෙන්නේ නැහැ. අපි කියද්දි කියද්දි මෙහෙම නිකන් ඔළුව නමලා යනවා එතන. ධර්මයේද අධර්මයේද ඒක? අධර්මයේ. ඒකේ ආනිසංස දන්නේ නැහැ. එතකොට දැන් වැඩිහිටි ගෞරවය කියනක ලෝකෙන් අතුරුදහන් වෙවි යන්නේ. එතකොට වැඩිහිටියන්ට උපස්ථාන කිරීම කියන එක දැන් වෘත්තියකට සීමා වෙලා තියෙන්නේ. දරුවෝ නෙමෙයි දැන් දෙමාපියන්ට උපස්ථාන කරන්නේ නේ රැකියාවට. ඉතින් ඒක නිසා ඒ අධර්මයේ ලෝකේ බලවත් වෙනවා පින්වත්නි. බුදුරජාණන්සේක දේශනා කළා අධර්මයේ ලෝකේ බලවත් වෙනකොට මේ ලෝකෙන් අතුරුදහන් වෙනවකෝ ලෝක පාලක ධර්ම දෙක. ලෝකේ පාලනය කරන ධර්ම දෙකක් තියෙනවා. ඒ තමයි පවට ලැජ්ජාවයි බයයි. ඒ ලැජ්ජා බය දෙක නිසා තමයි කියලා කියන මේ ලෝකේ පාලනය වෙලා තියෙන්නේ. ඒ ලැජ්ජා බය නිසා තමයි මේ අම්මා මේ පුතා කියලා වෙනසක් තියෙන්නේ. මේ සහෝදරිය මේ සහෝදරය කියලා වෙනසක් තියෙන්නේ. එතකොට මේ ගුරුවරයා මේ ගුරුවරයාගේ බිරිඳ කියලා වෙනසක් තියෙන්නේ. ඒ ලැජ්ජා බය නැති වෙච්ච කාලෙට මේ ලෝකේ ඌර කුකුල්ලු වගේ කියලා කියනවා. ඌර කුකුල්ලු එකට එකට එක ගාල ඉන්නවා. අම්මා කවුද දන්නේ, පුතා කවුද දන්නේ, දුව කවුද දන්නේ, තාත්තා කවුද දන්නේ, ඔවුනොවුන් සංවාසය දෙනවා කියලා කියනවා.
එයාලට නෑ හැම්බෙදීමක් මනුස්ස ලෝකෙත් ඕක වෙනවා කියලා කියනවා. ඒක තමයි දැන් මේ ටික ටික අපිට ආරංචි වෙන්නේ. ඕක දිගට දිගට ආරංචි වෙනකොට අහනකොට අහනකොට දැන් බලන්න ඉස්සරන මිනිස්සෙක් වාහනයක හැපිලා මැරුණා කියපුවාම අපිට ලොකු සංවේගයට කාරණයක් ඒකනේ. දැන් අද කී දෙනෙක් මැරුණද කියලානේ බලන්නේ. එහෙම නැද්ද? අද කී දෙනෙක් දන්නේ මැරිලා තියෙන්නේ කියලා. ඉස්සර කලාතුරකින් ඉස්සර හොරකමක් කරා කියපුවාම ලොකුවට දැනෙනවා ඒක. අද කෝටි ගණන් වලින් හොරකම් කරනවා අල්ලස් ගන්නවා අපිට ගාණක් නැහැ ඒක. ඇයි? නිතර නිතර ඇහිලා අපිට ඒව කෙරෙහි තිබුණ ලැජ්ජා බය නැතුව ගිහිල්ලා. එතකොට පාලනය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ලෝකේ පාලනය කරන ධර්මය නෙමෙයි අධර්මය. අධර්මය තමයි කෙලෙස්. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හොඳට මේ කරුණ ඉගෙන ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දවසක් වේලුද්වාර කියන ගමට වැඩියා. ගමට වැඩියාම මේ වේලුද්වාර ගමේ මිනිස්සුන්ට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ගමට භික්ෂු සංඝයත් එක්ක වැඩලා තියෙනවා උතුම් කෙනෙක් බණ ඇහුවොත් හොඳයි කියලා. මෙයාල ගිහිල්ලා බුදුරජාණන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමිනී අපි ගිහි ජීවිතයේ ගත කරන අය අඹ දරුවන් පෝෂණය කරන අය ගිහි ජීවිතේ ගත කරමින් සුදුවත් අඳමින් මිල මුදල් පාවිච්චි කරන අය ස්වාමීනි මේ අපිට පොඩි දහම් කාරණයක් කියලා දෙන්න කියලා කිව්වා. කියලා දෙන්න කියලා මෙයාල අහන ස්වාමීනි කෙනෙක් මරණින් මත්තේ අපාය යනවන දුගතියකට යනවන ඒකට හේතුව මොකද්ද කියලා හැව. ඒ වගේම ස්වාමීනි කෙනෙක් මරණින් මත්තේ සුගතිය යනවන ඒකට හේතුව මොකද්ද කියලා හැව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගෘහපතිවරුනි ධර්මයේ හැසිරීමේ සමචරියාවෙන් ධර්මචරියාවෙන් කෙනෙක් මරණින් මත්තේ සුගතිය යනවා කියලා කිව්වා. අධර්මචරියාවෙන් විෂමචරියාවෙන් කෙනෙක් මරණින් මත්තේ දුගතිය යනවා කිව්වා. එතකොට මෙයාලා කිව්වා අනේ ස්වාමීනි අපිට ඔය ධර්මචරියාව සමචරියාවත් විෂමචරියාවත් අධර්මචරියාවත් තේරුන්නේ නැහැ අපිට ඕක විස්තර කරලා කියලා දෙන්න කියලා කිව්වා. එළයි බුදුරජාණන් දේශනා කරනවා ගෘහපතිවරුනි කයෙන් අධර්මයේ හැසිරෙන ආකාර තුනක් තියෙනවා කිව්වා. වචනයෙන් අධර්මයේ හැසිරෙන ආකාර හතරක් තියෙනවා කිව්වා. මනසින් අධර්මයේ හැසිරෙන ආකාර තුනක් තියෙනවා කියලා කිව්වා. මොනවාද? කයෙන් අධර්මයේ හැසිරීම තමයි සත්තු මැරීම, සොරකම් කිරීම, වැරදිකාම සේවනය. ඕක අධර්මයේ හැසිරීමක්, විෂම චර්යාවක්. වචනයෙන් අධර්මයේ හැසිරීමක් තමයි බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඊළඟට මනසින් සිද්ධ වෙන අධර්ම චර්යාව තමයි ලෝභය, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය. ඔය දේවල් තියෙනවා නම් යා මරණින් මත්තේ අපාය යනවා. සමචර්යාව ධර්මයේ චර්යාව තමයි කයින් සිද්ධ වෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදිකාම සේවනයෙන් වැළකීම. වචනයෙන් වෙන සමචරියාව තමයි ධර්මචරියාව තමයි බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. මනසින් සිද්ධ වෙන සමචරියාව ධර්මචරියාව තමයි අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැහැ. ලෝභය නැති හිතින් ඉන්නවා. තරහ ද්වේෂ නැති හිතින් ඉන්නවා. මෝහය නැති හිතින් ඉන්නවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය නැතුව සම්මා දෘෂ්ටිය යුක්තව ඉන්නවා. ඕක මනසින් සිද්ධ වෙන සමජන. ඔය කය වචනේ මනසනේ අපි පාවිච්චි කරන්නේ පින්වත්නි. නේ? එතකොට කය පාවිච්චි කරනකොට ඔය ධර්මය තුල අපි පාවිච්චි කරනවා. වචන කතා කරනකොට බොරු, කේලම්, පරුස වචන, හිස් වචන වලින් වැළකීලා ඉන්නවා. හිතෙන් යමක් හිතනකොට අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැතුව තරහ සිතිවිලි, දේශ සිතිවිලි නැතුව මිත්‍යා දෘෂ්ටි නැතුව ඉන්නවා. එතකොට අපි ධර්මේ පුරුදු කරගෙන ඊළඟට පින්වත්නි මේ ලෝකේ යම් කිසි කෙනෙක් සැපයක් විඳිනවද, චුට්ටක් හරි සැපයක් විඳිනවද, ඒ සියලු සැප නිර්මාණය වෙලා තියෙන්නේ ධර්මයෙන් දධර්මයෙන්ද? ධර්මයෙන්මයි. ඒ කොහොමද කියන්නේ? දැන් කෙනෙක් මේ ජීවිතේ ඉන්නවා සත්තු මරලා සල්ලි හම්බ කරගෙන සැපසේ ඉන්නවා.
එතකොට එයාට ඒ සැප ලැබෙන්න හේතු වෙලා තියෙන ධර්මයේ ද ධර්මයේද? එයා මේ ජීවිතය අධර්මයේ හැසිරුණාට කලින් ජීවිතයක ධර්මයේ හැසිරලා තියෙනවා. කලින් ජීවිතෙත් අධර්මයේ හැසිරුණා නම් එයාට මනුෂ්‍ය ජීවිතයක්වත් ඒ සම්පත්තියක්වත් මොකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහන්නේ, කයින් දුෂ්චරිතයේදීලා, වචනේ දුෂ්චරිතයේදීලා, මනෝ දුෂ්චරිතයේදීලා, ඔය කාය වචී මනෝ දුෂ්චරිතය යුක්ත කෙනාට ඒ කාය වචී මනෝ දුෂ්චරිතය නිසා සැප විපාක ලැබෙනවා, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක ලැබෙනවා කියන කාරණේ නේතන් ඨානම් විජ්ජති කියලා කියන, සිද්ධ වෙන්නෙම නෑ කියලා කියන. හැබැයි කයෙන් වචනේ මනසේ දුෂ්චරිතය දුනොත් එහෙම ඒ කාය වචී මනෝ දුෂ්චරිතය දෙන කෙනාට අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ දුක් විපාක ලැබෙනවා, මරණින් මත්තේ අපාය උපදිනවා කියන කාරණේ තාන මේතම් විජ්ජති, ඒක සිද්ධ වෙන දෙයක්මයි කියලා කියනවා. ඊළඟට බුදුරජාන් දේශනා කරා, මහණෙනි, කයෙන් වචනේ මනසින් සුචරිතයේදීලා, ඒ සුචරිතයේ මුල් කරගෙන අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ දුක් විපාක ලැබෙනවා කියන කාරණයක්, මරණින් මත්තේ අපාය උපදිනවා කියන කාරණයක් නේතං ඨානං විජ්ජති, සිද්ධ වෙන්න හේතුවක් නැහැ කියලා කියන. කයෙන් වචනේ මනසින් සුචරිතයේ පුරුදු කරපු කෙනා, ධර්මයේ පුරුදු කරපු කෙනා, ඒකාන්ත මිෂ්ට වූ කාන්ත වූ මනාප වූ සැප විපාක ලබනවා කියන කාරණේ, මරණින් මත්තේ සුගති උපදිනවා කියන කාරණේ තාන මේතම් විජ්ජති, ඒක සිද්ධ වෙන දෙයක් කියලා කිව්වා. එහෙනම් අද මනුස්ස ලෝකේ යම් තාක් ඉන්නවද මිනිස්සු, අපිට දකින්න ලස්සන රූප තියෙන අය, හැබැයි වැරදි කරන මේ ජීවිතේ. ඒකට ගොඩාක් ධනෙ තියෙන අය මේ ජීවිතේ වැරදි කරනවා. දෙකට ගොඩාක් ප්‍රසිද්ධයි මේ ජීවිතේ වැරදි කරනවා. අපිට පේන්නේ මුන් වැරදි කර කරත් සැපසේ ඉන්නවා කියලා. ඇත්තටම වැරද්දට තවම විපාක දෙන්න පටන්ගෙන නැහැ. කවදා හරි කොත්තනකදී හරි ධර්මයේ චුට්ටක් හරි පුරුදු කරපු එකේ විපාකේ තමයි ඔය විඳින්නේ. අපිත් ඒ වගේ. හැබැයි අපි අතින් මේ ජීවිතේ අධර්මයේ චුට්ටක් හරි අපේ කයෙන් වචනේ මනසින් සිද්ධ වෙලා තියෙනවද, ඒකට රැස්වෙච්ච විපාකෙන් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සැප විපාක හෝ ඒකෙන් සුගතියක් හෝ ලැබෙන්නේ නෑමයි. ඒකට යම් දවසක කවදා හරි කොතනකදී හරි අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ දුක් විපාකත් මරණින් මත්තේ අපායපදීමත් සිද්ධ වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න අපිට තියෙන රැකවරණේ මොකද්ද? ඒකට තියෙන රැකවරණේ ධර්මය පුරුදු කර ගැනීමමයි. ඒකයි මිනිස්සු දැන් අපි දන්නවා හොරු ශාසනය පැවිදිලා නිකලෙස්සුන් නැද්ද? මිනීමරුව එහෙමුන් නැද්ද? දඩයක්කාරයෝ එහෙමුන් නැද්ද? දුනුමායෝ එහෙම උනා නේද? ගණිකා වෘතියේ දිච්ච අය රහතන් වහන්සේලා උන් නැද්ද? උනා බොරු කියකේ ගියපු අය, මත්පැන් පානේ අපි අහලා තියෙන උග්ගසිටතුමා අනාගාමි උනා, බුදුරජාණන්සේ මුණ ගැහෙනකොට බීලා ඉඳලා තියෙන හොඳටම. හැබැයි බුදුරජාණන් දකින්නවත් එක වෙරි හිඳිලා. ඉතින් ඒක නිසා ධර්මයේ පුරුදු කර ගැනීමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, ධර්මයේ තියෙන යුගයක දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත්, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමත් ලෝකේ ගොඩාක් දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ ධර්මයේ පුරුදු කරන ලැබිච්ච අවස්ථාවේදී අපි සියලු දෙනා ධහමේ හැසිරීම නම් උතුම් මංගල කාරණේ අපේ ජීවිතය තුළ ඇති කරගෙන අප සියලු දෙනාට මෙලව පරලව යහපත් කරගෙන මේ ගෞතම බුදු සසුනේ උතුම් මාරි සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා.